කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා. ඔන්න ඉතින් වැලන්ටයින්ස් ඩේත් ළඟදීම එනවා. ඉතින් මම හිතුවා ඕගොල්ලෝ ආදරය කරන හෝ ආදරය කරන අයට රෙඩ් වෙල්වට් කේක් එකක් හදලා ඒ උණුසුම් සිතුවිලි බෙදාගන්න. මේ රස සහ මොයිස්ට් කේක් එක හදන විදිහ පෙන්නනවා වගේම මම සුපිරි ක්‍රීම් චීස් ෆ්‍රොස්ටිං එකකුත් හදන විදිහ පෙන්නලා දෙන්නම්. එහෙනම් කෙලින්ම වැඩේට බහිමු. මුලින්ම බෝල් එකකට ප්ලේන් පිටි ග්‍රෑම් 300ක් මේ වගේ සීව් කරගන්න. ඊට පස්සේ ඒ බෝල් එකටම කොකෝවා පවුඩර් ග්‍රෑම් 15ක් සීව් කරගන්න. ඒත් එක්කම කෝන් ෆ්ලවර් ග්‍රෑම් 50කුත් ආයෙමත් මේ බෝල් එකටම සීව් කරගන්න. ඊට පස්සේ මේකට එකතු කරගන්න බේකින් සෝඩා තේ හැන්දකුයි ලුණු තේ හැඳි භාගයකුයි. දැන් අපේ ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික විස්ක් එකක් පාවිච්චි කරගෙන හොඳට මිශ්‍ර කරගෙන පැත්තකින් තියාගන්න. ඊළඟට වෙනම බෝල් එකක සොෆ්ට් කරගත්ත බටර් ග්‍රෑම් 125කුයි සීනි ග්‍රෑම් 400කුයි හොඳට බීට් කරගන්න. බටර් එකේ අර කහපාට ගතිය අඩු වෙලා මික්ස්චර් එක හොඳට ෆ්ලෆි වෙනකම්. ඊළඟට විතර කහමද පහක් එකතු කරගෙන නැවතත් ආයේ මේ මිශ්‍රණය බීට් කරගන්න. ඊට පස්සේ මේකට එකතු කරගන්න එළවලු තෙල් මිලිලීටර් 250කුයි වැනිලා එක්ස්ට්‍රැක්ට් තේ හැඳි 3කුයි සුදු විනාකිරි තේ හැඳකුයි. දැන් මේ ටික විනාඩි 5ක් විතර හොඳට විස් කරගන්න. අපේ වෙට් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොඳට හාමු වුණාට පස්සේ අපේ පිටි මිශ්‍රණය මේකට හිමින් එකතු කරගමු ෆෝල්ඩ් කරගෙන. ඕගොල්ලොන්ට ස්ටෑන්ඩ් මික්සර් එකක් තියෙනවා නම් මේක කරන්න පුළුවන් ඕගොල්ලොන්ගේ පැඩල් ඇටැච්මන්ට් එකකින්. ඊට පස්සේ බටර් මිල්ක් මිලිලීටර් 250ක් මේකට එකතු කරගන්න. බටර් මිල්ක් හොයාගන්න බැරි නම් මේක වෙනුවෙන් කිරි දෙහි පාවිච්චි කරන්න පුළුවන්. ඒව වල ප්‍රමාණය මම යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඊළඟට අපේ ෆුඩ් කලරින් එක දාන්න පුළුවන්. මේක නැතුව ඉතින් නිකම්ම නිකම් වෙල්වට් කේක් තමයි. මෙතන මම පාවිච්චි කරන්නේ ෆුඩ් කලර් ජෙල් එක. ඒකෙන් මට අවශ්‍ය වුණේ තේ හැඳි 3ක් විතරයි. නමුත් අපේ සාමාන්‍යයෙන් දියට තියෙන ෆුඩ් කලරින් එකෙන් මේස හැඳි 2-3ක් විතර ඕන වෙයි. මේ ඔක්කොම හොඳට හාමු වුණාට පස්සේ අපි මේ මිශ්‍රණයට හොඳට බීට් කරගත්ත බිත්තර සුදු මද පහක් හිමින් ෆෝල්ඩ් කරගමු. මේ ටිකත් හාමු වුණාට පස්සේ අපේ කේක් බැටර් එක රෙඩි. මේ කේක් මික්ස්චර් ප්‍රමාණයෙන් අපිට ලේස් දෙයක් හදාගන්න පුළුවන්. සෙන්ටිමීටර් 23ක පළල කේක් ටින් එකක් හෝ දෙකක් පාවිච්චි කරොත්. මෙතන හැබැයි වැලන්ටයින්ස් ඩේ නිසා මට හાર્ට් ෂේප් කේක් ටින් එකක් තියෙන නිසා මම කේක් ලේස් දෙක මේකෙන් දෙසරයකට බේක් කරගන්නවා. මතක තියාගන්න කේක් ටින් එක බටර් වලිනුයි පිටි වලිනුයි යටයි සයිඩ්ස්ුයි කවර් කරගන්න. ඒ වගේම යටට බේකින් පේපරුත් පාවිච්චි කරොත් කේක් එක ලේසියෙන් අන්මෝල්ඩ් කරගන්න පුළුවන් වෙයි. දැන් මේක බේක් කරගන්න විනාඩි 30ක් හෝ 35ක් විතර සෙල්සියස් 180ට රත් වෙච්ච අවන් එකක. බේක් වුණාට පස්සේ ඔගොල්ලොන්ගේ කේක් ලේස් ටිකට හොඳට කූල් වෙන්න ඉඩ දෙන්න. මේක කූල් වෙනකන් අපේ ක්‍රීම් චීස් ෆ්‍රොස්ටිං එක හදමු. ඒකට අවශ්‍ය වෙන්නේ අපිට ක්‍රීම් චීස් ග්‍රෑම් 500කුයි බටර් ග්‍රෑම් 200කුයි. මේ දෙක හොඳට විස් කරගන්න හොඳට හාමු වෙලා සොෆ්ට් වෙනකන්. ඊට පස්සේ මේකට එකතු කරගන්න වැනිලා තේ හැන්දකුයි අයිසිං සුගර් ග්‍රෑම් 500කුයි. මේ ටික හොඳට මිශ්‍ර වුණාට පස්සේ අපේ ක්‍රීම් චීස් ෆ්‍රොස්ටිං එකත් ලෑස්ති. දැන් ඕගොල්ලොන්ගේ රෙඩ් වෙල්වට් කේක් එක ඩෙකරේට් කරන්න ඕගොල්ලෝ කැමති ආකාරයට. මේ කේක් එක ඇත්තටම රහයි. ලාවට පොඩි චොක්ලට් රහක් එනවා වගේම පොඩි ඇඹුල් රහකුත් තියෙනවා. ඒ වගේම මාර සොෆ්ට්. ඒකත් එක්ක අර ක්‍රීම් චීස් ෆ්‍රොස්ටිං එකත් ආපුවම ටොප්ම තමයි. එහෙනම් මේ කේක් එක හදලා බලන්න. ඒ වගේම ඕගොල්ලෝ ආදරය කරන සිළු දෙනාත් එක්කම මේක බෙදාගන්න. මම හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකට කැමති වෙයි කියලා. ප්ලීස් වෙන්දා වගේම ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ක්ලික් කරන්න. ඒ වගේම මාව ෆේස්බුක් එකේ Instagram එකේ ෆලෝ කරන්න. ඔයගොල්ලෝ සිළු දෙනාටම සුබ දවසක්.
ආයේ ළඟදීම හම්බ වෙමු. එතකන් සීලු දෙනාටම peace.